කියන එක කාටවත් සෙතක් වෙන දෙයක් නෙමෙයි. යුද්ධයෙන් විනාශයෙන් මිසක් බා යහපතක් වෙන්නේ නැහැ කාටවත්. ඒක අපේ රටේදීත් අපට හොඳට පැහැදිලි. දැන් මේ ඊශ්‍රායල් පලස්තීන් දෙපිරිසක් එහෙම යුද්ධ කරනකොට අපිට පේනවා මිනිස්සු මැරි වැටෙන. කුඩා දරුවන් මියදෙනවා. කුඩා දරුවන් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. එහෙම අසරණ වෙන්නේ ඒ විදිහට මැරෙන්නේ කවුද කියන එකයි අපිට ප්‍රශ්නේ. ඒ මිනිස්සු ඔක්කොම අපි මුලටම ගන්න ඕන මනුස්සකම. මනුස්සකම නැත්තම් බෞද්ධකමකුත් නැහැ, ක්‍රිස්තියානිකමකුත් නැහැ, මුස්ලිම්කමකුත් නැහැ, හින්දුකමකුත් නැහැ. ඒ නිසා මුලින්ම අපට මනුස්සත් තියෙන ඕන. එහෙමනම් ඒ මිනිස්සු රැකෙන්න ඕන, මිනිස්සු මැරෙන්න ඕන නැහැ. කවුරු යුද්ධ කළත් ඒ යුද්ධයෙන් මිනිස්සු මැරෙනවා නම්, ළමයි මැරෙනවා නම් ඒ යුද්ධ කරන දෙගොල්ලන්ටම ඒක තේරෙන්න ඕන, අපි මේක නවත්තන්න ඕන කියලා. අපි මේක මේ කියන්නේ ආශිර්වාදාත්මකව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට බුදුහාමුදුරන්ගේ අනන්ත ගුණ බලයෙන්, ගුරුවරුන්ගේ අනන්ත ගුණ බලයෙන්, දළදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ, ගුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් මේ දෙපිරිස අතර ඇති වෙලා තියෙන යුද්ධ නතර වෙලා මිනිසුන්ගේ ජීවිත නතර විනාශ වීම නතර වෙන්න කියලා ගොඩනැගිලි හදාගන්න පුළුවන් කැඩුනත්, හැබැයි එක මිනිස් ජීවිතයක් නැතුනොත් ඒක අපට ආපහු ලබා ගන්න බෑ. ඒ නිසා අපි කරුණාවෙන් මේ දෙගොල්ලන්ටම ආරාධනා කරනවා, වහාම මේ යුද්ධේ නවත්තලා ලෝකෙට සාමය පෙන්වන්න කියලා. ඒගොල්ල අපි සාමය ගරු කරනවා, අපි සමාදන් වුණා, අපි යුද්ධ කරන්නේ නැහැ කියලා ඒගොල්ලම ලෝක දෙපෙන්න හිටින හැටියට අපි බොහොම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. බෙංගමුවේ නාලකහම.